සුපිරි අධිවේගයක් පරදා ඔබ භවිත කරවන වේගයක් විඳ ගන්න. පියවර තුනකින් ශ්‍රී ලංකා ටෙලිකොම් ෆයිබර් ඔප්ටික් ජාලයට එක්වන්න. slp.lk වෙත පිවිසෙන්න. This is Mother Therana Midday News. අයිබුවන් ඔබෙක්වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් පුවත් වාර්තාකරණයේ දේශීය සන්නාමය අද දිනන මධ්‍යඥ ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම තාලුක මුණසිංහ ප්‍රථමයෙන් සිරස්තල. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ 71 වන උපසම්පදා උළෙලට ජනපතියෙක් වෙයි. දිසත්නායකට එරෙහි නඩුව සම්බන්ධයෙන් ජනපතිට සහ අගමැතිට යලිත් නොතීසි. බන්ධනාගාර ගතව සිටින මද්‍රව්‍ය චාවාරම්කරුවෙකුගේ ගෝලයෙක් බැලිකටදී අත්අඩංගුවට. ලක්ෂ 170ක විදෙස් මුදල් සමග ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු රේගු බහරයට. ප්‍රථමයෙන් දේශීය පුවත්. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ 71 වන උපසම්පදා මහා විනය කර්ම පුණ්‍යෝත්සවය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ එක් වුණා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ 71 වන උපසම්පදා මහා විනය කර්මය මෙවර ඓතිහාසික දිගාමඩුල්ල පුරවරයේ අම්පාර බුද්ධංගල දහම් මැදුර කේන්ද්‍ර කරගෙනමින් පසුගිය 19 වන දින ආරම්භ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. ගල්ඔය නදී උදකුක්කේප සීමා මාලකයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරී පූජ්‍ය අංකුමුරේ පේමවංශ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් උපසම්පදා විනය කර්මය සිදු කරනු ලැබුවා. ඊයේ පස්වරුවේ එම අවස්ථාවට එක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාදය පළ කළා. කුඩා පරිමාණ පෞද්ගලික මුල්‍ය ආයතන මගින් ජනතාවට ලබා දී ඇති ණය සහන ක්‍රමයක් යටතේ කපා හැරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මේ යටතේ නීගෙන් පීඩාවට පත් දිස්ත්‍රික් රැසක ජනතාවගේ ණය කපා හැරීමට යෝජනා කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවති කැබිනට් මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා. මරණ දඬුවම ගැන කතා කරේ නැහැ. අපි කතා කරා මිනිසා ජීවත් කරවීම ගැන. ඓතිහාසික සංවර්ධන ක්‍රියාදාමයෙන් රැසක් අද ක්‍රියාත්මක වෙනවා. ඒ තුළ අද පැහැදිලි තීන්දුවක් ගත්තා. අර කුඩා පරිමාණයේ පුද්ගලික මූල්‍ය ආයතන වලින් ලබා දීලා තිබෙන ණය විශේෂයෙන්ම නියඟෙන් පීඩා විඳිච්ච ජනතාවට ඒ ණය සහන ක්‍රමයකට කපා හරින යෝජනාව අද සම්මත වුණා. ඒ වගේම තවදුරටත් පොදු ජනතාවට සංවර්ධන කටයුතු රැසක් ක්‍රියාත්මක කිරීමේ ගම්පෙරළිය වැඩසටහන වඩාත් විධිමත්ව කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ගැන බොහොම පුළුල් ලෙස සාකච්ඡා වුණා. අනතුරයි දෙවෙනි පුරාම එන අය කපාරින් පළවෙනි අදියර හැටියට උතුර ඇතුළු නියගෙන් පීඩා විඳිච්ච බල ප්‍රදේශවලයි ක්‍රියාත්මක කරන්නේ. ඒ කියන්නේ එතකොට ඒක දිස්ත්‍රික්ක ගණනාවක්. නමුත්වා මොනවද රටේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්නේ? එහෙමනේ රටේ ප්‍රශ්න නෙවෙයි, තමුන්නාන්සලා කියලා බලන්නකෝ. ලංකාවේ ඓතිහාසික මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය. දැන් ලබන සතිය අපි 100 වෙනි උදාගම්මානයේ ජනතා අයිතියට පත් කරන ගම්මාන 953ක් ඉදිවෙමින් යනවා. දිනපතාම අලුතෙන් ගම්මාන 3ක් ආරම්භ වෙනවා. මේ රටේ පොඩි මිනිහ වෙනුවෙන් ජනාධිපතිවරු අගමැතිවරු වෙනුවෙන් නෙවෙයි. හැබැයි ඉතින් ජනාධිපති අපේක්ෂකකම ගැන දැන් පොට්ටු ඉල්ලන් කාලා නේද තියෙන්නේ? රට මවිත කරන වැඩපිළිවෙලක් ඉදිරියට එනවා. එතකොට ඔබතුමාට තීන්දාඩිය දායි. ගල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මේ වසරේදී ලෝක උරුමයන් පිළිබඳ කමිටුවේ වාර්තාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝ එහි ක්‍රීඩාගාර පිළිබඳව එකම වචනයක්වත් සඳහන් නැහැ. රජයේ අරමුණ පැහැදිලි, ඒ තමයි ලෝක උරුමය සංවිධාන ඉදිරියට දාගෙන කොටුවේ සම්පත්තික සහ මේ රජයේ ඉඩම් ටික විකුණා ගැනීමේ අවශ්‍යතාවෙන් ආණ්ඩුව ඉන්නේ. දැන් ලෝක උරුමයෙන් තමයි අපිට සල්ලි දෙන්නේ UNESCO එකෙන්. ඒ සල්ලි අරගෙන තමයි අපි දඹුල්ල දිනු කරන්නේ, සීගිරිය දිනු කරන්නේ, දළදා මාලිගාවට අපේ සිංහරාජ අඩවියට කොහොම ගත්තොත් හැම එකම ආරක්ෂා කරන්නේ ඒවයි.
ඒගොලන් ඉල්ලීමත් තියෙන මේ ගාල්ල තියෙන මේ ලෝක උරුමයන්ට අයිති නැති විදිහට මේක හදලා තියෙන මේක ඉවත් කරන්න කියලා. ඉතින් අපි ක්‍රීඩාකාරී ඉවත් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ලෝක උරුම සංවිධානයේ ලංකාවේ ලේකම්වරය සහ ලංකාවේ නියෝජිතය සභාපතිවරයා ලේකණුයි සභාපති කාරණා දෙකක් තමයි රටට කියන්නේ. ලේකම් කියනවා මහින්ද රාජපක්ෂ නම ගහපු පැවලියන් එකයි ඒකට දෙපැත්තේ තියෙන ඒවයි ක්‍රීඩා පුහුණු වෙන මධ්‍යස්ථානයේ ගොමද එක බිල්ඩින් එකක් තවත් ඉතුරු වෙන්නේ නැහැ ඔක්කොම කැඩෙනවා. හැබැයි සභාපතිවරයා කියනවා මේ ලෝක උරුම ලයිස්තුවේ අවදානම් ලයිස්තුවේ මේ ටිකට් පිටියේ නම නැතයි කියලා සභාපතිවරයා කියනවා. දැන් අපි කවුරු කියන එකද පිළිගන්නේ? මං හිතන්නේ ලෝක උරුම සංවිධානයේ මේ ආණ්ඩුව වගේ. ලෝක උරුම ලයිස්තුවෙන් ගාලු කොටුව ඉවත් කරන්න ඕන කියලා යුනෙස්කෝව දැනුම් දීලා තියෙනවා. ඒ නිසා ලෝක උරුමය ස්ථාවරයක් බේරගෙන ක්‍රීඩාංගණයක් බේරගෙන ඉස්සරහට යන්න අපි කටයුතු කරන්නේ. ව්‍යාජ උද්ඝෝෂණ මවන උද්ඝෝෂකයන්ට අපි කියන්න තියෙන්නේ ඔබේ ওই తాවකාලික සතුට ඔබ තියාගන්න. ගාල්ලේ ක්‍රීඩා පිටිය සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. ක්‍රීඩා පිටිය හොඳට දිනන යුනෙස්කෝ එකෙන් විරුද්ධ වෙලත් නැහැ. එහෙම ප්‍රශ්නයක් මතු කළත් නැහැ. මේක සම්පූර්ණ මාධ්‍ය සම්දර්ශනයක් පවත්වනවා. දේශපාලඥයන්ට ජීවත් වීම සඳහා කරගත්ත කතිකාවතක් හැටියටම දකින්නේ. ගාලු ක්‍රීඩාංගනේ ඉවත් කරන්න හදනවයි කියන ප්‍රවෘත්තිය ඉස්සරව රට හමුවේ ගෙනීම සම්බන්ධව අපි දෙරණ නාලිකාවට විශේෂ ස්තුතියක් සහ ගෞරවයක් හිමි කරන්නත් මේ අවස්ථාව උපයෝග කරගන්න. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්ති සත්නායක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවක සාක්ෂි දීම සඳහා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඔක්තෝබර් මාස 9 වනදා අධිකරණ හමුවේ පෙනී සිටින්නයි දන්වා කොළඹ මහාධිකරණය අද නොතීසි නිකුත් කළා. ජාතික පක්ෂයේ හිටපු මහලේකම්ති සත්නායක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවක සාක්ෂි දීම සඳහා ඔක්තෝබර් මාස 9 වනදා අධිකරණ හමුවේ පෙනී සිටින්නයි දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහතුරුන් වෙත නැවතත් සිතාසිනිකුත් කරනු ලැබුවා. අදාළ නඩුව විභාගයට ගැනීම සඳහා අද දින අධිකරණ හමුවේ පෙනී සිටින් ලෙස ජනාධිපතිවරයාට සහ ග්‍රාමාධිපතිවරයාට මීට පෙර අධිකරණයේ සිතාසිනිකුත් කර තිබුණා. ඒත් නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියුච සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පැවැත්වෙන බැවින් අධිකරණ හමුවට පැමිණීමට දුෂ්කර බවට අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ලිපියක් මාර්ගයෙන් දැනුම් දී ඇති බවයි. යනු මීළඟ දින ජනාධිපතිවරයා සහ ග්‍රාමාධිපතිවරයා කැඳවා ගැනීමට අපහසු වේ නම් වෙනත් සාක්ෂිකරුවෙකු කැඳවා නඩුව ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද රජයේ නියුච සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියා. මට විරුද්ධව නීතිපතිවරයා විසින් පවරලා තියෙන නඩුව නැවත වතාවක් අද දිනේ කැඳෙව්වා. ඒ අනුව නැවතත් විභාගය ආරම්භ වුණේ නැහැ. ඒ වෙනුවට උනේ ඔක්තෝබර් මාසේ 9-10ට විභාග කිරීම සඳහා කල් දැම්මම 6 වෙනි වතාවටයි මේ නඩුව කල් යන්නේ. බන්ධනාකාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සහායකයෙක් රුපියල් මිලියන 24ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 200ක් සමග ඊ රාත්‍රියේ වැලිකඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම සැකකරු බොරල් ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකු වන අතර මොහු කැසල්වැත්ත ලසන්ත හෙවත් ලසා නම් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාකාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සහායකයෙක් බව සිදු කළ ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වී තිබෙනවා. මේ අතර හෙරොයින් මිලිග්‍රෑම් 660ක් සමගින් කාන්තාවක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට පත් වුණා. අද පෙරවරු 9ට පමණ අදාළ කාන්තාව මත්කුඩු මිලිග්‍රෑම් 660ක් සිය ශරීරයේ සංගවා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියට රැගෙන යාමට තැත් කර තිබෙනවා. එහිදී අධිකරණ භූමියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් ඇයව පරීක්ෂා කොට ඇති අතර ඇය සන්තකයේ තිබී කුඩා ප්‍රමාණයේ මත්කුඩු පැකට් 22ක් සොයාගෙන තිබුණා. කාන්තාව එම මොහොතේම පොලිස් අත්අඩංගුවට පත් වූ බවයි අද දින වාර්තාකරු සඳහන් කළේ. අතුරුතන්ව ඇති බවට පවුලේ ඥාතීන් පසුගියදා චෝදනා කළ යුද හමුදා සෙපලෙකු මහර ප්‍රදේශයේ සැඟව සිටියේදී යුද හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. ඒ අද දින පසුගිය 20 වෙනිදා ඒ පිළිබඳව කළ අනාවරණයෙන් පසුයි. නීතියට පටහැනිව යුද හමුදා සේවය අතහැර සිටියදී ගිනිගත් තේන පොලිසිය විසින් නැවත අත්අඩංගුවටගෙන යුද හමුදා වෙත බහර දුන් බව පැවසෙන LRC ගුණතිලක නම් ලාන්ස් කෝප්‍රල්වරයා අතුරුදන් වැදි බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරන පුවතක් අද දෙරණ පසුගිය 20 වෙනිදා අනාවරණය කළා. මෙයා ජීවත් වෙනවද නැද්ද කියන එක සැකයි. ෆොටෝ එක බලලා දන්න කෙනෙක් ඉන්නවනම් මේ ළමයි තුන්දරන්නේ මට උදව් කරන්න කියලා මම හිතන්නේ. යනුව ඒ සම්බන්ධයෙන් සොයා බැලූ යුද හමුදා මූලස්ථානයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අදාළ සෙබලා ගජබා රෙජිමේන්තුවට අයත් සෙබලෙක් වන අතර ඔහු නිවාඩු නොමැතිව නොපැමිණ සිටියදී 2017 වසරේ ජූනි මාස 12 වෙනිදා ගිනිගත් තේන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන යුද හමුදාවට බහර දුන් බවයි. ඉන්පසු ඔහු නැවත ජූනි මාස 20 වැනි දින යුද හමුදාවෙන් පලා ගොස් ඇති අතර ඔහු පිළිබඳ අදාළ පුවත වාර්තා වීමෙන් පසුව තවදුරටත් සොයා බැලීමේදී මහර ප්‍රදේශයේ නිවසක සැඟව සිටියේදී යුද හමුදාවේ සහාය මත කඩවත පොලිසිය විසින් පසුගිය 22 වෙනිදා අත්අඩංගුවටගෙන ඇති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
කොටහිර මධ්‍ය මහාවිද්‍යාලයේ තාක්ෂණික විද්‍යාගාරය අද පෙරවරුවේ හටගත් ගින්නකින් විනාශ වී තිබෙනවා. පොලිසිය පැවසුවේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. කොටහිර මධ්‍ය මහාවිද්‍යාලයේ තාක්ෂණික විද්‍යාගාරයේ අද පෙරවරු 6:30 ට පමණ මෙම ගින්න හටගෙන තිබුණා. කොළඹ ගින්න නිවීමේ ඒකකයට කළ දැනුම් දීම අනුව මේ ඒකකයේ නිලධාරීන් ගින්න මැඩ පැවැත්වීම සඳහා මෙලෙස මහත් පරිශ්‍රමයක් දරනු ලැබුවා. පැයක පමණ කාලයකට පසු ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට හැකි වූ බවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේ. තාක්ෂණික විද්‍යාගාරයේ පරිගණක 60කට වැඩි සංඛ්‍යාවක් තිබී ඇති අතර එවයින් වැඩි ප්‍රමාණයකට සහ විද්‍යාගාර ගොඩනැගිල්ලට ගින්නෙන් මෙලෙස හානි සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණ කරගෙන නොමැති බවයි. සූරිය වැව මදුනාකල ප්‍රදේශයේ කෝ ජනතාවගේ කුඹුරු ඇතුළු භෝග වගාවන් රැසක් වන අලි විනාශ කිරීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය දිනවල පැවති වන අලි පළවා හැරීමේ මෙහෙයුමද සාර්ථක නොවූ පැවින් මේ වන විට වන අලින්ගේ බලපෑම් වැඩි වී ඇති බවයි කොවින් පෙන්වා දෙන්නේ. සූරිය වැව මදුනාගල ප්‍රදේශයේ මීට දින තුනක කාලයක සිට පැමිණෙන වනාලි රංචුවක් එම ප්‍රදේශයේ ගොවිබිම් විනාශ කරමින් සැරිසැරිම හේතුවෙන් ගැටලු රැසක් පැන නැගී තිබෙනවා. ඊයේ රාත්‍රියේද මෙම ප්‍රදේශයට ඇතුළු වූ වනාලි රංචුව ප්‍රදේශයේ කුඹුරු අක්කර 8කට අධික ප්‍රමාණයක්ද කෙසෙල්, පොල්, තක්කාලි ඇතුළු භෝග වගාවන් රැසක්ද මෙලෙස විනාශ කර දමා තිබුණා. පසුගිය දිනවලදී වනජීවි නියෝජ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති වනාලි එළවීමේ මෙහෙයුමෙන්ද තමන්ට කිසිදු පළක් නොවූ බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. දැන් ඊයේ පෙරේද මේ අපේ ඇමතිතුමාලා ඇවිල්ලා අලි පැන්නුවයි කියලා කිව්වා. ඒකෙන් උනේ අලි පැන්නුවා අලි කුලප් වුණා. දැන් අලි 11 දෙනෙක් අලුතෙන් ඇවිල්ලා නැහැ. දැන් මේක දවසින් දවස අපිට බේරගන්න බෑ. අලිය අපේ පාරේ ගලවන අපි බේරගන්න කරන්ට් රට දාන කරන්ට් රට කඩනවා. කොහොමද අපි ජීවත් වෙන්නේ? සාමාන්‍ය බොරුවක් නෑ අලි මෙහෙයුම කියන දේ. මේ අලි ටික ගෙනියනවා නම් මේ වාහනවල පටවගෙන අරන් ගියා නම් ඒක පවතින මෙම ගැටලු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම හම්බන්තොට වනජීවි නිලධාරීන් දැනුවත් කරමින් නිසි විසඳුමක් ඉල්ලා සිටියත් ඒ කිසිවෙක් මෙතෙක් තම ගැටලු වලට විසඳුමක් ලබා නොදුන් බවටයි ගොවින් චෝදනා කරන්නේ. එක අලි වැඩිල්ලක් ගෙනත් දෙන්නේ නැ. මිනිසුන්ගේ දුක් ගැන පිළිගෙන හොයන්න කවුරුවක් නැහැ. මාධ්‍ය සම්දර්ශන නම් තියෙනවා මහත්තයෝ. අපේ මේ කුඹුරු කැලේ පරිසම් කරන්න විකල්පයක්ද නැහැ. ඇමතිතුමාවත් ඇවිල්ලා මේව බලන්නේ නැහැ. ඓතිහාසික රොහුණු කතරගම මහාදේවාලයේ ඇසළ මංගල්‍යයට සමකාමීව ගිනි පෑකීමේ චාරිත්‍ර අද පෙරවරුවේ ආරම්භ වුණා. රොහුණු කතරගම ඇසළ මහා මංගල්‍යයේ 12 වන දින අදයි. ඓතිහාසික රොහුණු කතරගම මහාදේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව ගිනි පෑගීමේ චාරිත්‍රය අද පෙරවරුවේ බල්ලියම්මා දේවස්ථානයේ ඉදිරිපිටදී ආරම්භ වුණා. ගිනි පෑගීම සඳහා බැතිමතුන් 150 දෙනෙකු සහභාගී වී සිටි බවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේ. මේ අතර ඓතිහාසික රොහුණු කතරගම මහදේවාලයේ ඇසළ මංගල්‍යයේ 11 වන පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. ඊයේ රාත්‍රියේ 7:23 දුණු සුබ නැකතින් පෙරහැර ගමන් ආරම්භ කළ අතර පෙරහැර පිට වීදි ඔස්සේ වල්ලියම්මා දේවාලය වෙත පැමිණ චාරිත්‍රිතු කිරීමෙන් පසු යලිත් මහා වීදි ඔස්සේ දේවාලයට ගෙවැදීමෙන් පෙරහැර අවසන් වුණා. කතරගම ඇසළ මංගල්‍යයේ මේ මස 27 වනදා තෙක් පැවැත්වෙන අතර 28 වනිදා පෙරවරුවේ මැණික්ගඟේ ජීවමාලී තොටුපළේදී දිය කැපීමේ මංගල්‍යයෙන් එය නිමාවට පත්වනවා. සුරිදුනි කතරගම 2018 රුහුණු කතරගම පෙරහැර මංගල්‍යයේ සඳහා මෙවර නිල මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ටීවී දෙරණ සහ FM දෙරණයි. පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. අතුරුදන්න සින්න බලංගොඩ සමන්ලපත්‍ර ප්‍රදේශයේ දසහැවිරි සිසුවාසීමේ මෙහෙයුම් කුරුවිට යුදහමුදා කඳවුරට අනුයුක්ත නිලධාරීන් විසින් අද තාවකාලිකව නවත්වා ඇති අතර බලංගොඩ පොලිස් නිලධාරීන් විසින් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරනු ලබනවා. රුපියල් 1,77,00,000කට අධික විදෙස් මුදල් දොගයක් නීති විරෝධීව මෙරටින් දැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළ රේගු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජනප්‍රිය රංගන ශිල්පී ඉන්දික කිනිගේ මහතා ඊයේ රාත්‍රියේ දොළඹල පිහිටි ඒ මහතාගේ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති අතර මියන විට 37 වන වියේ පසු ඒ මහතා තිලනාට රසකට රංගනයෙන් දායකත්ව ලබා දී තිබෙනවා. පොළොන්නරුව පුලස්සිගම් බෙදුම්මැල ගොවි සංවිධානයේ කුඹුරු අක්කර 200කට පමණ ජලය නොමැති වීමෙන් තම වගාව විනාශ වී ඇති බව පවසමින් ගොවින්තම කුඹුරු ගවීන්ට ආහාර දෙස ලබා දී තිබෙනවා. මෙවර ශිෂ්‍යත් විභාගයේ පෙනී සිටින දරුවන් සඳහා පහන් 5500ක ආලෝක පූජාවක් ගම්පා සුජාතා ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්තුණා. මසුන් මැරීමට මුහුදු ගොස් නැවත අම්බලංගොඩ දීවරවරයට පැමිණෙමින් තිබූ දෝනිනම් බහුදින දීවර යාත්‍රාව අද උදෑසන වරායට ඇතුළු කිරීමේදී අන්තරට පත් වී තිබෙනවා. දැන් ස්පෝර්ට්ස් ඉන් බ්‍රීෆ් විශේෂාංගය. වෙළඳ සේවා රග්බි සංගමයේ විසින් සංවිධානය කළ අන්තර් වෙළඳ සේවා සත් සමාජික රග්බි තරගාවලියේ මෙවර ශූරතාවයේ දිනා ගැනීමට ඇක්සස් ඉංජිනේරින් කණ්ඩායම සමත් වුණා. ඒ ඩයලොග් ආයතන කණ්ඩායම ලකුණු 28-12ක් ලෙස පරාජයට පත් කරමි. කොළඹ තුරඟ තරඟ පිටියේ පැවති මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ඇක්සස් ඉංජිනේරින් ආයතනයේ ශ්‍රීනත් සූර්යබණ්ඩාර විසින් දිනා ගැනීමට සමත් වුණා. 30 වන ජාතික යවුන් ක්‍රීඩා ඔලෙලට සමගාමීව පැවති කාන්තා සහ පිරිමි කැරම් තරගාවලිය පසුගියදා කොහුවල කැරම් සංගම් මූලස්ථානයේදී පැවැත්තුණා. ඒ අනුවම තරගාවලියේ පිරිමි කේවලංශයේ ශූරතාවය දිනා ගැනීමට බදුල්ල දිස්ත්‍රික්කයේ MM අනස් අහමද් සමත් වූ අතර කාන්තා කේවලංශයේ ශූරතාවය කෑගල්ල දිස්ත්‍රික්කයේ මදුවන්ති ගුණදාස විසින් හිමි කරගත්තා. ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවැත්වෙන ප්‍රවීණයන්ගේ ලෝක කුසලාන හොකි තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ දෙවෙනින් පිටත් වෑමට නියමිතයි. ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය අශෝක් පීරිස්ට හිමි වී තිබෙනවා. මෙවර තරගාවලිය සඳහා රටවල් 16ක් සහභාගී වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේදී එංගලන්තය, ස්පාඤ්ඤය, ප්‍රංශය සහ ඉතාලිය සමගින් තරඟ වැදීමට නියමිතයි. Other Derna 24/7.